අයිබෝන් සැමට කලින් පුවත් ගෙනෙන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම රුවනි කාකුමාරදාස. ප්‍රථම නවධානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රාජිතගේ අපේක්ෂිත අප අයිදුම්පත ප්‍රතික්ෂේප වෙයි. නැවතත් රාජිතගෙන් අප අයිදුම්පතක්. පාටලි අත්අඩංගුවට ගැනීම නෛතික සම්ප්‍රදායට පටහැනි. හිටපු අගමැතිගෙන් නිවේදනයක්. පාටලි අත්අඩංගුවට ගැනීමේදී නීතිය හෝ සම්ප්‍රදාය කිසි විටකත් උල්ලංඝනය වී නැහැ. උදය ගම්මත් පිළ කියයි. විපක්ෂය මර්ධනය කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුව ආරම්භ කර ඇති බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා. අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්. ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි. ගංගා ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින්නයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් උපදෙස්. ප්‍රථමින් දේශීය පුවත්. කිහිපයකට මිලිමීටර 100 ඉක්මවෝ තද වැසි ඇතිවන බව කාලගුණවිද දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමගින් ජලාශ රැසක වාන් දොරටු මෙවැනි විට විවෘත කර ඇති අතර දිවිනේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා. දිවයින පුරා විශේෂයෙන් දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වය තරමක් වැඩිවන ලකුණු පවතින බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල අද දිනේ පවතින අයහපත් කලුගුණ තත්ත්වයත් සමග ප්‍රධාන මාර්ග කිහිපයකම ඝන මීදුම් තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. හැටන් නුවරලිය ප්‍රධාන මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් මෙම ඝන මීදුම් තත්ත්වය පවතින බවයි වාර්තා වන්නේ. ඇල්ල නගරයේ පිහිටි සංචාරක හෝටලයක් මතට අද අලියම පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් විදේශිකයන් තිදෙනෙකු තුවාල ලබා දෙමුතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගයේ ඇල්ල බෙංගේ ආසන්නයේදී මාර්ගයට එහෙලින් පස්කන්දක් සමග ගස් කඩා වැටීම හේතුවෙන් අද දහවල් බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගය පැය දෙකක පමණ කාලයක් අවහිරව පැවති බව අප වාර්තාකරු සඳහන් කළා. මාතලේ මඩකුඹුරු ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසට මෙලෙස හානි සිදු වී තිබුණා. මතලේ රත්තොට දික්කුඹුරු ප්‍රදේශයේ පෞද්ගලික ගල්වලක් අසල පස්කන්දක් නායාපෙන් එහි තිබූ යන්ත්‍රවලට මෙලෙස හානි සිදු වී තිබුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ මලපට්ටාව හිරුපතර යන ප්‍රදේශවල අවදානම් සහිත ස්ථානවල පදිංචි පවුල් 45ක සමාජිකයින් මෙවැනි විට ඉවත් වී හිරුපතන ප්‍රචාරශාලාවේ තාවකාලිකව ලැගුම්ගෙන සිටිනවා. දඹුල්ල ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දඹුල්ල තම්මැන්නැල්ල මිරිස්ගොනියා ඔය දඹුලු ඔය සහ ප්‍රධාන ඇල මාර්ග සියල්ලම මෙවැනි විට පිටාර මට්ටම ඉක්මවා තිබෙනවා. මෙතර අනුරාධපුර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නැචදුව වැවේ වාන්දරටු 4ක් මෙවන විට විවෘතව පවතිනවා. කලා වැවේ වාන්දරටු 2ක්ද අඩි 10 බැකි විවෘත කිරීමට වාර ඉංජිනේරුවන් කටයුතු කර තිබෙනවා. මෙතර රාජාංගනේ ජලාශයේද වාන්දරටු 14ක් මෙවන විට විවෘතව පවතිනවා.
மேத்தர அனுராதபுர பலாகல பிரதேச எல்லைக்கம் கொட்டாசே மணக்கட்டே கம்மானிட்ட எத்துள்வன பிரதான மார்க்கே சக குபரு அக்கர தசக் பமன ஜலேன் நடுவே திபுனே மெரிசே தலுபத்தே வெவ வாண்டமிவு ஹித்துவின் மெலச பகத்பிம் ரசக் ஜலேன் நடுவே திபுனா மொனராக்கல திஸ்ட்ரிக்கே பிரதேஷ ரசக்கட்டு எதாலுனு தாரானி பாத்து வர்ஷாவு ஹித்துவேன் வெள்ளவாய பிரதேஷிலேகம் கொட்டாசே நிவாச ரசக்கட்டு சக வகாவன் ரசக்கட்டு மெலசாகானி சிது வீத்திபுனா மியாத்தர ரண்டபே ஜலாஷேது வாந்துருட்டு தெகாக மேவன விட்ட வேட்டு கரத்தைபெனபா ஏகித்துயன் ஜலாஷிட பகாலின் மினிபே மகியங்கினா திரைக்குணாமலே தக்குவா மகவெலிகங்க தெப்பச ஜனதாவட்ட இத்த அவதாகனேன் பசோனிலிசாய் ஆப்புதா கல்மனாக்கன்ன மத்யஸ்தானிய தெனும் தேயாத்தே அனுராதபுர நாச்சிதுவ பிரதேசியலேகம் கொட்டாசேட்டு வர்ஷாவ சமகத்திவு சுழிசுலன் தத்வியாக்கியத்துவேன் எஹி நிவாச 42 பமன மெலசாகானி சிதுவே திபுனா திவேனி போகோ பலாத்துல வெசி தத்தியாம் வர்தினியமே லக்குனு தியனுமா மேம் வெசி வல தீன தத்தே தமா விசேசியம் வெசி பவத்தின விட தாவகாலிக்கு தத சுலம் தியனுமா விட அமத்தரோ அக்குனு அனத்துரு எதிவீமே தத்தியான் தியனுமா ஹெடதினே கத்தோத் பிரமானாத்துக்கு அததினேர் சாபேக்ஷ அடுவீமாக தாவகாலிக்கு திபுனா விசிதேக விசித்துன் நேவத வரா வெசி தத்தியே வெடிவீமாக அபி அபேக்ஷா கட்டும் இகுத் ஜனாதிபதிவரனே சமயே சிதுகிரணு சுதுவேன் மாதி சாகச்சாவ சம்பந்தேன் தமன்வு ரஹஸ் போலீசிய விசின் அத்தரங்குட கணீமிட பெற அபேட்சித எப்பையாக் நியமகர்ணமின் இல்லா ஹிட்டப்பு அமாத்திய ராஜித சேனநாத் மகதா விசின் அதபஸ் வர்வே கொலம்பு மகேஸ்வராத் அதிகரணே ஹமுவே நெவதத் அபேட்சித எப்ப ஐதும் பதாக்கோனு கரதி பெனவா ஏ ராஜித சேனநாத் மகதா விசின் ஏதின இதிரிபாத்கல அபேட்சித எப்ப ஐதும் பத அத கொலம்பு மகேஸ்வராத் அதிகரணே மகின் பிரதிஷேபகிரீமின் அனுதருவாய் பசுகிய ஜனாதிபதிவரனே சமயே பெவத்து சுதுவேன் மாத்திய சாகச்சா சித்திய சம்பந்தேன் போலீசே விசின் தமன்வ அத்தராங்குட கனியமிட பெற அபேட்சித அபியாக் மத முதாஹன் லெச இல்லமின் ஹிட்டப்பு அமாத்திய ராஜித சேனாரத்ன மகதா விசின் இதிரிபாத் கல அபேட்சித எப்ப ஆயுதும் பதாக் கொழம்பு மகேஸ்வராத் அதிகரணே பிரதிஷேப கலா ஏ அபேட்சித எப்ப ஆயுதும் பத அது கொழம்பு பிரதான மகேஸ்வராத் லங்கா ஜெயரத்னமனவி எதிரியே சலகா பெலு அவஸ்தாவேதி பெட்சம சலகா பலீம சதா கெந்தவு அவஸ்தாவேதி எஹி வக உத்தர கருவே குல சுனாம் கருதிப்பு அபராத பரீட்சண டிபார்ட்மெண்ட்வே அத்தியக்ஷக வரையாவினுவின் தமா பேணி சிட்டின பப ரஜய நியோஜ சொலிசிட்டர் ஜெனரால் திலீப பீரிஸ் மாதா அதிகரணேட தன்வா சிட்டியா எம அவஸ்தாவேதி கொலம பிரதான மகேஸ்வராத் லங்கா ஜெயரத்னமெனிவே விவுர்த்த அதிகரணே சனான் கலே அபேட்சித எப்ப பெட்சமக் யனு முலின்ம ஏக பார்ஷிகவு கருணு சலகா பலி யுத்து நடு கட்டியுத்தக் பவின் மெம அவஸ்தாவே வக உத்தரகார பார்ஷிவி வினுவின் பெண்ணி சிட்டீம சட்டான் கரகனீம அனவசிய பபாய் இன்னனதுருவ பெட்சம்காரு ராஜித சேனாரத்ன மகதா வினுவின் ஜனாதிபதி நீதிஜ்ஞ வசந்த நவராத்ன பண்டார மகதா கருணு இதிரிபத் கிரீம ஆரம்ப கலா ஏதி ஜனாதிபதி நீதிஜ்ஞ வரையா சந்தான் கர சிட்டியே ரஹஸ் போலீசிய விசின் தம சேவாதாயக்கியா அத்தனங்குட கனீமட சூதனம் பண்ணே மினி மெருமாக் பொது தேபல அவபாவித்தியாக ஹோ கொல்ல கேமே சித்தியாக் சம்பந்தின் நொவு அபராத கிரியாவல்ட சம்பந்த புத்களின் தெதினகு விசின் லபாதுன் பிரகாஷாக் மத்து தேசபாலன பலிகனீமாக் வசேன் வினுபவாய் இக்குத் ஜனாதிபதி வண்ண சமய தம சேவாதாயக்கின் ஹமோ புத்களின் தெதினகு தமன் பசுகிய காலே சுதுவேன் வலின் புத்களின் பெஹரகனியாமே சித்தின்ஹா பிரபாகரண்ட அயாத் ரன்பாண்ட சுராகனியமே சித்தின் பிலிபந்தவ தமன் தொரத்துரு தன்னேயை தம சேவாதாயக்கையாட பிரகாஷகரதி பூபவ ஜனாதிபதி நீதிஜ்ஞ வரையாசு நான் கலா ஏம புத்களின் தெதினா பெவசு கருணுவல பெலு பெல்மட யம் சத்தியதாவியாக் திபின பவட பெணி கியஹேன் ஏ மகஜனதாவ வெத பிரகாஷகலியுத்து பவட தம சேவாதாயக்கியா தீந்துவ கனீம ஹேத்துவேன் ஒஹு விசின் ஆன்ருக்ரம வியவஸ்தாவையடதே சாத்திக கருதிபின பாஷினிய சக பிரகாஷினே மூலிக ஐதியாடதே மேம புத்களின் தெதினா மாத்திய சாகச்சாவுக்கட இதிரிபாத் கல பவது ஜனாதிபதி நீதிஜ்ஞ வரையா பெவசுவா பசு மெம மாத்திய சாகச்சாவட சகபாகி ஊ புத்களின் தெதினா ரஹஸ் போலீசிய விசின் அத்தனங்குடகத் பவத் எசே அத்தனங்குடகத் புத்களின் வரபத்துல அபராத கிரியாவல்ட சம்பந்த பவட பசு கருணு அனாவரணிய ஊபவத் பென்வாதுன் ஜனாதிபதி நீதிஜ்ஞ பண்டார மகதா பிரஷ்னகத மாத்திய சாகச்சாவேதி தமம் பிரகாஷகலே ராஜித சேனாரத்ன ஹிட்டப்பு அமாத்தியவரையா லபாதுன் துரதுரு பவத் ஏவென்வென் ஹிட்டப்பு அமாத்தியவரையா ருபியா லட்ச விசக முதலாக லபாதுன் பவட ஏம புத்களின் தெதினா ரஹஸ் போலீசிய லபாதுன் பிரகாஷவல சனான் கர அதிபவத் விவுத்த அதிகரணே சனான் கலா மெம கருணு தம சேவா
ජනතායකයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කී ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා බරපතල අපරාධකරුවන් දෙදෙනෙකු ලබා දුන් ප්‍රකාශ මත දේශපාලනික පරිගණීමක් වශයෙන් තම සේවාදායකයා අත්අඩංගුවටගෙන සිරපාරේ තැබීමට රහස් පොලිසිය සූතනම් වන හෙයින් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප අයදුම් පතක් ලබා ගැනීමේ අරමුණින් ඔහු අධිකරණ හමුවට පැමිණ ඇති බවද දන්වා සිටියා. මෙහිදී මහේස්ත්‍රාත්වරයේ විවෘත අධිකරණයේ සඳහන් කළේ මෙම පෙත්සම්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න ගැන ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ හා දිවුරුම් ප්‍රකාශයේ නිශ්චිතව සඳහන් කරනු මැති බවයි. මේ හේතුවෙන් පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලි කරන ලෙස මහේස්ත්‍රාත්වරයේ විසින් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මිනි මැරීමේ චෝදනා හැර මෙම සිද්ධියට අදාළව අධිකරණ හමුවේ ගොනු කර තිබෙන බී වාර්තාවේ සෙසු වැරදි සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප ඉල්ලා සිටින බවයි. අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනිපිය අපේක්ෂිත ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී එම අයදුම්පත් ඉදිරිපත් කරන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලිවම පෙත්සමේ සඳහන් කර තිබිය යුතු බවද පෙන්වා දුන්නා. අපේක්ෂිත ඇප අයදුම්පතක් සලකා බැලීමේදී එම කාරණේ නිරවුල්ව හා නිශ්චිතව සඳහන් කර තිබීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එසේ නොවුනොත් අධිකරණයක් විසින් යම් පෙත්සම්කරුවෙකුට ප්‍රදානය කරන අපේක්ෂිත ඇපයක් ඔහු විසින් සිදු කරන වෙනත් වැඩිවලටද අදාළ විය හැකි බවත් ඒ හරහා නීති ක්‍රියාදාමය තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය විය හැකි බවත් පෙන්වා දුන්නා. ඒ අනුව මෙම අපේක්ෂිත ඇප අයදුම්පත මගින් පෙත්සම්කරු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන වැරදි පිළිබඳව නිශ්චිතව හා පැහැදිලිව කරුණු දක්වා නොමැති හේයින් ඒ සලකා බැලීම සඳහා අධිකරණයට හැකියාවක් නොමැති බව තීන්දුව කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියේ ඒ අනුව එම පෙත්සමේ වග උත්තරකරුවන්ට සිතාසිනිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා. පහුගිය අනුර චෝදනාවක් කියලා හැමදාම මේ දේශපාලනේ අපිට පත් වුණාම දඩයම් කරනවා. ඒ වගේ ඒවට නෙවෙයිනේ මේ තියෙන්නේ. මංගොල්ල කාලා මිනි මරලා නෙවෙයිනේ මේ තියෙන්නේ. වියාණු දුරු වෙලා වානේ ප්‍රවෘත්ති මත්සහ ගන්න. ඒකේ වෙනද පේනවනේ. ඉතිහාසයේ විසින් අපව නිවැරදි කරනු ඇත. එච්චරයි කියන්නේ. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවතත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කරනු ලැබුවා. එහි වග උත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. රාජිත සේනාරත්න මහතා එම ඇප අයදුම්පත මගින් සඳහන් කර සිටින්නේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ මත තමන්ව අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට රහස් පොලිසිය සූදානම් වන බවයි. දේශපාලන පරිගැනීමක් වශයෙන් මේ සිදු කිරීමට සූදානම් වන බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා එසේ අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදාහන ලෙස අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. හිටපු අමාත්‍ය පාර්ලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම තුළින් රජය පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලි චම්පික රණවක මහතා හමුවීම සඳහා අද නව මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් 2010 වසරේ සිදු වූ රියනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද නව මැගසින් බන්ධනාගාරයේ වෙත පැමිණියා. අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. චම්පික රණවක මන්ත්‍රීතුමා මුණ ගැසෙන්න සාකච්ඡා කළා දැන් පැමිණලා ඉන්නේ. විශේෂයෙන්ම දවස් කීපයකට පෙර උසාවියට දැන්නුවා මන්ත්‍රීතුමාට විරුද්ධව කිසිම චෝදනාවක් නැහැ කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කළා අත්අඩංගුවට ගත්තයන් පස්සේ විතරයි කතානායකතුමාට දැනුම් දුන්නේ. මම හිතන්නේ ඒ ගැන පාර්ලිමේන්තු නායකින් කතානායකතුමා එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රාත්‍රියේ අත්අඩංගුවට ගන්න හේතුවක් නැහැ. ප්‍රශ්නයක් තිබුණා නම් උදේවරු එන්න කියලා. දැන් මේ විශාල
ප්‍රශ්න අනික මේ පිළිබඳ මේ සිද්ධිය දැක්කා කියලා අලුත් සාක්ෂි මොකුත් නැහැ. ඉතින් ඒක තමයි අපි මේක හෙලා දැකලා අද සම්පූර්ණ ප්‍රකාශයක් කළා තියෙන්නේ. මේ ගැන තව දුරටත් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. සර් මේක දේශපාලන වශයෙන් පළගැනීමක්ද? අපි දේශපාලන කියලා තමයි ප්‍රකාශය සාකච්ඡා මේ ප්‍රසංගම් කළා තියෙනවා. මගේ ප්‍රකාශය හම් වෙන්නේ නැති නේද පෙරමුණ. අපි දැන් මුණ ගැහෙනවා ඒ කියන්නේ කටයුතු පියවර සාකච්ඡා කරලා. දේශපාලන පළගැනීමද කියලා ප්‍රශ්න කරන්න උවමනාවක් නැහැ. හොඳට පේනවා මේක. එතුමා රට පෙරල යන්න හිටියේ නැහැ. ඒ වෙලාව යන්නේ. කාරණා මොකද්ද? අනිත් එක මහජන දේපළ වලට හානි කරලා තියෙනවා කියලා පදනම උඩ තමයි එතුමාව අපදෙන්න නැතුව එතන තියාගෙන ඉන්නේ. මොකද කරලා තියෙන්නේ එතුමා? ඊටමත මොනවද කරාද නැහනේ. ඊටමත කරේ නැහැ. මේකට වඩා සාල හානි කරපු අය එළියේ ඉන්නවා. අනිත් එක මෙතුමා මේකේ මොඩදද ලෑස්ති. මේ නඩුව ඉවරලාද මේ නඩුව? අපහරනවා. කමන්නෑ. ප්‍රශ්නේ මොනද එතුම ප්‍රශ්නයක් නෑ. නමුත් මෙතන වෙලා තියෙන දේ බලනකොට අපේ විපක්ෂය දැන් අපි විපක්ෂනේ. විපක්ෂය අපේ කටවා ගන්නට මේ කරන උපක්‍රමය මේක. එච්චර අපිට පේන්නේ. එතකොට ඔබතුමාලගේ ආණ්ඩුව කාලෙත් මේ සිද්ධියම නේද උනේ? මේක අනිත් පැත්ත නේද උනේ? ඔබතුමාලත් මේ වගේ සිරගත කිරීම කරා නේද? අපි කරේ නැහැ නේ. ඒකනේ ප්‍රශ්නේ. අපි කරේ නැහැ. ජනතාව අපිට කියන අපි කරේ නැහැ කියලා. අපි ඔක්කොම සම්පූර්ණ බාර දුන්නා. අධිකාරියට බාර දුන්නා. පොලිසියට බාර දුන්නා. ඊළඟ දිපදුරට බාර දුන්නා. අපි ඒකේ කැසුවේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේ අපි කරපේක වැරදි කියලා අපි කියන්නේ නැහැ. එමෙ කරන්න ඕනේ. මේකල එමෙ නැහැ. මේකල බලපෑම් සිදු වෙනවා. ඒකයි ප්‍රශ්නේ. පලවා ගැනීමකට කොහොමද මොන වගේ කටයුත්තද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක බලාගන්න. ඒක බලාගන්න. අපි දැක්කා චම්පිකරණවක ඇමතිතුමා හිටපු ඇමතිතුමාගේ ගෙදෙට්ට පොලිසියෙන් ගිහිල්ලා ඒ අවස්ථාවේදී අහනකොට තමයි කියන්නේ කතානායකතුමාට දැනුවත් කරාද කියලා නැහැ කියලා. ඊට පස්සේ එදින රෑ 6:54 තමයි නියෝජ්‍ය කතානායකතුමාට කතා කරන්නේ කෝල් එකක් දීලා. මේක සම්ප්‍රදාය කැඩීමක්. ඊට පස්සේ අපි ගිහිල්ලා කතානායකතුමාගෙන් මේක සාකච්ඡා කරන අවස්ථාවේ කතානායක කාර්යාලයේ විමසුවාම සාමාන්‍ය ක්‍රමවේදය තමයි ෆැක්ස් එකකින් හරි නැත්නම් ලියුමකින් හරි දැනුවත් කරලා කතා කරලා ඊට පස්සේ තමයි යම්සි මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තේ. ඒක තමයි පසුගිය කාලේ දිගටම සිද්ධ වුණේ. කාවත් බලෙන් අත්අඩංගුවට ගත්තේ නැහැ. මේක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කිරීමක් භයානක පෙරනිමිත්තක් ඇඩියට අපි දකින්නේ. ඒත්කම අපි දිගටම එතුමාව තනි කරන්නේ අපි එතුමාව වෙනුවෙන් දිගටම පෙනිසිටිනවා. මේ අතර හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම මාත්‍ය නිවේදනයෙන් උපුටා හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායනයට පටහැනිව සිදු කර ඇති බව දැන් අනාවරණය වී හමාරය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කළ යුතු සම්ප්‍රදායන්ද මෙහිදී උල්ලංඝනය කර ඇත. මේ සිදු කර ඇත්තේ කතානායකවරයා දැනුවත් කිරීමකින් තොරවය. රණවක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අවසන් වූ නඩු කටයුත්තක් සම්බන්ධයෙනි. එසේ සිදු කරලීමට සාධාරණ හේතු කිසිවක් මේ වනතුරු ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වී ඇත. පසුගිය ආණ්ඩු කාලය තුළ අප කටයුතු කළේ අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය ඇතුළු සියලු ආයතන දේශපාලනීකරණයෙන් මුදවා ගැනීමටය. නමුත් විනයකරුක රටක් බිහි කිරීමට ප්‍රතිඥා දී බලයට පැමිණි ආණ්ඩුවක් යටතේ සිදුවන මේ කටයුතු දෙස බලද්දී අපට පෙනී යන්නේ දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් නීතිය විනය හා සම්ප්‍රදායන් උල්ලංඝනය වෙමින් පවතින බවය. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ බලවත් විරෝධය සහ කනස්සල්ල පළ කර සිටින්නෙමු. උපුටා ගැනීම අවසන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කොළඹ ධර්මායතනයේ වෙත ගොස් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ කොළඹ ධර්මායතනයේ වෙත පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කළේ වැරදි මගක ගමන් කරමින් තිබූ රට හරිමගට ගෙනෙමින් සමෘද්ධිමත් සහ දියුණු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමේ ජනපතිගේ වෑයමට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ අනුශාසනාව හිමිවන බවයි. රට වෙනුවෙන් වූ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සියලු පාර්ශ්වයන්ගේ සහාය හිමිවිය යුතු බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කළා. එමෙන්ම එම ගමනට අවශ්‍ය සුදුසුම කණ්ඩායමක් තෝරා ගන්නා ලෙසද උන්වහන්සේ මෙහිදී සිහිපත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී නීතිය හෝ සම්ප්‍රදාය කිසිවිටකත් කඩුවේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. රටේ නීතිය නොදන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු මාධ්‍ය හමු පවත්වමින් පොලිසිය කතානායකතුමාට දැනුම් නොදී නිවසට පැමිණ අත්අඩංගුවට ගැනීමෙන් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරාය කියලා චෝදනාවක් නැගුවා. මේ තියෙන්නේ 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත. මේ පනත අනුව නම් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය වෙන්නේ පාර්ලිමේන්තුව කරා යමින් සිටින
පාර්ලිමේන්තුවේ සිටින හෝ පාර්ලිමේන්තු කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටින මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත්තොත් පමණයි. පාර්ලිමේන්තු නැති අවස්ථාවක නිවසේ සිටින පාටලී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම එතුමා කියනවා වරෙන්තුවක්වත් නැතුවයි මාව අත්අඩංගුවට ගන්න ආවේ. කෝ වරෙන්තුව කියලා ප්‍රශ්න කරනවා. මහේස්ත්‍රාත්වරයෙකුගේ වරෙන්තුවට වඩා බලවත් නීතිපතිවරයාගේ උපදෙස. අගවිනිසුරු ගාවට නීති ක්ෂේත්‍රයේ ඉන්න ඉහළම පුද්ගලයා නීතිපතිතුමා. නිසා නීතිපතිතුමාගේ උපදෙස් අරගෙන එන පොලිස් නිලධාරියෙක් නිසා වරෙන්තුවක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නකොට කථානායකතුමාටත් දැනුවත් කරනවා. කථානායකතුමා ලංකාවේ හිටියේ නැහැ. නියෝජ්‍ය කථානායකතුමා කියන විදිහට පොලිසිය 5:57ට එතුමාට කතා කරලා පාටලී මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගන්න බව දැනුම් දුන්නා. ඊට පස්සේ එතුමාව අත්අඩංගුවට ගන්නේ. ඒ අනුව නීතියවත් සම්ප්‍රදායවත් කිසිම ආකාරයකින් කඩකිරීමක් මේ අත්අඩංගුවට ගැනීමේදී සිද්ධ වෙලා නැහැ. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව අත්හිටුවමින් විපක්ෂයේ මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමන් මහතා පවසනවා. එයද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින්. දැන් අද වෙනකොට පාර්ලිමේන්තුව කල් දාලා දැන් මාසයක් වෙන්න හදලා. අපිට දැන් කතා කරන්න තැනක් නැහැ. අපිට ගිහිල්ලා ජනතාවගේ ප්‍රශ්න කියන්න තැනක් නැහැ. එතකොට දැන් මේ පාර්ලිමේන්තුව වහගෙන අපිට ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව අපේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ දොරවල් වලට අගුළු දාලා තමයි මේ විපක්ෂයේ මර්ධනය කිරීමේ ක්‍රියාවලිය පටන් අරගෙන තියෙන්නේ. ජනාධිපතිතුමා එක අතකින් පිළිගන්නවා එතුමා පත් කරපු ඇමතිවරු කාර්යක්ෂම නැහැද කියන ප්‍රශ්නයත් අපිට අහන්න වෙනවා. ඒ හින්දා තමයි අපි මුලින්දම්ම කිව්වේ මේ පත් වෙන්න යන්නේ ඒ පැරණි මුහුණු ටිකම තමයි නැවතත් අලුත් සටන් පාට දාගෙන ආවෙම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ඒ චෝදනා තියපු මේ රටේ නොයෙකුත් ආකාරයේ චෝදනා වලට ලක්වෙච්ච අයම තමයි නැවත මේ රටේ බලයට ආවේ. ඒ බලයට ආපු උදවියගේ මේ මාසික කාල පරිච්ඡේදය තුළ අපිට පේනවා මේ අකාර්යක්ෂමතාවයේ පිළිබඳව. ඒ හින්දාම තමයි ජනාධිපතිතුමාම පල්ලෙයාට බැහැලා වැඩ පටන් අරන් තියෙන්නේ කියන එකත් අපිට මනාව පැහැදිලි වෙනවා. දැන් ඒ පක්ෂයේ නායකත්වය වෙනස් කරනවාද පක්ෂයේ නායකත්වයත් එක්ක යනවාද කියන ඒ ගැටලු සියල්ලම දැන් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඉදිරි සති කීපය තුළදී පක්ෂයේ ඉන්න ජේෂ්ඨ නායකයන් ඒ පිළිබඳ තීන්දුවක් ගනී. බොහෝ දුරට පක්ෂ නායකතුමාත් පිළි අරගෙන තියෙනවා ප්‍රක්ෂේප සංවිධානය වෙන්න ඕනේ කියන අදහස. මං හිතන්නේ ඉදිරි සතිපිය තුළදී හොඟක් දුරට මේවා සුබදායි ලෙස විසඳෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද අපිට ඕනේ එක පක්ෂයක් ලෙස සියලු දෙනාම එකතු වෙලා ඉදිරියට යන්න. මේ අතර පසුකීදා අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළවුණා. ඇත්තටම තීන්දුවක් ලබා දීවර කරපු නඩුවක් නේ. ඒ නැවත විමර්ශනයට භාජනය කිරීම ගැන අපිට ගැටලුවක් නැහැ. ඒක මේ රටේ නීත්‍යානුකූලව ඒ නැවත විමර්ශනය කරන්න පුළුවන්. ඒකට අපි අභියෝග කරන්නෙත් නැහැ. නමුත් අපි තියෙන පාර්ලි චම්පික රණවක ඇමතුමාව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය ගැන තමයි අපිට තියෙන ගැටලු. මේ ක්‍රියාවලිය පිළිබඳ මොකද දැන් නීතිපතිතුමා දීලා තියෙන උපදේශ අපිට දැනගන්න ලැබිලා තියෙනවා. එතුමා මේ පොදු දේපොළ යටතේව එතුමාට චෝදනාවක් තියෙනවායි. ඒක තමයි අපි කියුවේ පොදු දේපොළ යටතේ වැටෙන්න ඒ වාහන ගිහිල්ලා හැප්පුවේ නැහැ. ඒ වාහනේට තමයි බයික් එක ඇවිල්ලා හප්පන්නේ. එතකොට කොහොමද ඒක ඒ වාහනේ හිටපු එක්කෙනාට පොදු දේපොළ පනත යටතේ චෝදනාවක් එල්ල කරන්න කියන ගැටලුව. මෙරට ස්විස්චලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාව සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යාමට පළපුරුදු රාජතාන්ත්‍රිකයෙකු දෙවෙනට එවීමට කටයුතු කරන බව ස්විස්චලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව පැහැරගත් බව කියන සිද්ධියට සහ දැනට පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු මෙරටට පිටත් කර එවීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති දුරකථන සංවාදයකදී ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය ඉග්නේෂියෝ කැෂිස් මහතා ඒ බව දැනුම් දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ස්විට්සර්ලන්තයේ හිටපු තානාපතිවරයෙකු වන ජෝක් ෆීඩන් මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. පළපුරුදු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වන ඔහු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා රජය සමග එක් වී කටයුතු කරනු ඇති. මේ අතර ස්විට්සර්ලන්තයේ හිටපු තානාපතිවරයෙකු වන ජෝක් ෆීඩන් මහතා මෙරට පැමිණීමට නියමිත බවද ස්විට්සර්ලන්ත විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.
නත්තල් උත්සවයේ හේතුවෙන් එළඹෙන 25 වනදා දෙවිනපුරා පිහිටි සියලුම මත්පැන් වෙළඳසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. වාරිපුල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර සිදු වූ වෙඩි තැබීමකින් එක් රැඳවියෙකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වාරිපුල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් අතර සිදු වූ ගැටුමක් අතරතුරදී ගැටුමට සම්බන්ධ වූ එක් රැඳවියෙක් විසින් අනෙක් රැඳවියාට වෙඩි තබා තිබෙනවා. මෙම රැඳවියන් දෙදෙනා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් දෙදෙනෙක් බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. වෙඩි වැදී තුවාල ලබා සිටින රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් මෙලෙස ගිනියම්යක් බන්ධනාගාර රැඳවියන්ට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව වාරිපුල පොලිසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පසුගිය රජයේ සමයේදී රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව කඩාවැටීමට ලක් පැති බවත් අවශ්‍ය ඇනවුම් සහ අනුග්‍රහය නිසි පරිදි රජයෙන් ලැබී නොමැති බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොළොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද එක් වුණා. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ යන්ත්‍රෝපකරණ අංශය, බර වැද්දුම් අංශය, වඩු කාර්මික අංශය ඇතුළු අංශ කිහිපයකම කටයුතු සිදුවන ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිරීක්ෂණය කළා. එම කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා එහි සේවකින් සහ වෘත්ති සමිති සමග සාකච්ඡාවක නිරත වුණා. අද මේ අවුරුදු 4ට 4මාර පුරාවට 2015න් පස්සේ මේ කඩාවැටීම ඇතිවීම සම්බන්ධයෙන් අවශ්‍ය ඇනවුම් ලැබීම සහ අවශ්‍ය සහයෝගය ඒ වගේම අනුග්‍රහය ලැබීම නිසා ආයතනික වෙලා තියෙන තත්ත්වය ගැන අපිට කොන්ත්‍රාත් ලබා දෙනවා කියලා චෝදනාවක් කළා. මේ ආයතනයෙන් ලැබෙන වැඩ මම නම් ප්‍රතිපත්තියක් විදිහට කිසිම දෙයක් පෞද්ගලික අංශර දීලා කරෝගන්න කැමති නැහැ. ඔය ඉවෙන්ට් කරන විශාල මේ මංකොල්ලයක් තියෙන කොහොමාරි පිටට ලක්ෂ 30ක් 40ක් 50ක් වියදම් කරලා සල්ලි විනාශ කරනවා. අපි හැමදාම දිනුනෙමින් කිය කිය පොඩි ළමයින්ට පාඩම් කරනවා. ඒ නිසා මේවා වෙනස් වෙන්න ඕන. රාජ්‍ය ආදායම වැඩි වෙන්න ඕන, නාස්තිය නැති වෙන්න ඕන, පිළිවෙල ඇති වෙන්න ඕන. එහෙම කරන්න පුළුවන් නායකයෙක් පත් කරගත්තේ සුවහසම් බලාපොරොත්තු තියාගෙන. ඒ නිසා තරුණයෝ තීන්ත ගෑවා, තරුණයෝ චිත්‍රයන්ද වැඩක් නැහැ. මේවා ඇතුලේ ඉන්න අය සහ පාර්ලිමේන්තුවේ තුල සහ මේ නීති හදන තැන්වල ඉන්න අය හරියට වැඩේ කරන්නේ නැත්තම්. කොළඹ නාගරික බල ප්‍රදේශය තුල පිහිටි කතෝලික දේවස්ථාන වෙස්සක් සඳහා නත්තල් උත්සවය වෙනුවෙන් මූල්‍යාධාර පිරිනැමීම කොළඹ පුරපතිනි රෝසි සේනනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. කොළඹ නාගරික බල ප්‍රදේශය තුල මේ වර්ෂයේදී තෝරා ගන්නා ලද කතෝලික දේවස්ථාන 20ක් සඳහා නත්තල් උත්සවය සහ එහි උන්නතිය වෙනුවෙන් රුපියල් 50,000 බැගින් වූ මූල්‍යාධාර පිරිනැමීම කොළඹ පුරපතිනි රෝසි සේනනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඉල්ලන ඉල්ලීම තමයි සම්මස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් නත්තල් සමයේදී එකිනෙකාට ප්‍රේම කරන්න, වෛරයෙන් තොරව හිතමනාපකම් සහ මොන අඩුපාඩුකම් තිබත් ඒවා පසකට දාලා මම එක දෙයක් ඉගෙනගෙන තියෙනවා, මට වැරදි කරන අයට ප්‍රේම කරන්න, මට කොච්චර අපහස කරත් ඒ අයට කරුණාවෙන් සලකන්න. අපිත් මිනිස්සු නිසා පිළිකමට කේන් තියනවා, දේවල් කියන්න හිතෙනවා, කරන්න හිතෙනවා. නමුත් ඒවයි වැලකී සිටින්න පුළුවන් අපි මොන ආගමකට අයත් වුණත්. මොකද මම වපුරන දෙයින් කවදා හරි මේ ඵල නෙලන්නේ. මම හොඳ වැපුරුවොතින් මගේ પરම්පරා හතරකට පොද යනවා කියන එක අපි තේරුම් ගත යුතු කාරණයක්. මතුපිට ලස්සනට වැඩිය හදවතින් අපි ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නම් කෙනෙකුට මොන අඩුපාඩුකම් තිබ්බත් ඒ අඩුපාඩුකම් වලට කමාව දෙන්න පුළුවන් හදවතක් තියෙනවා නම් අන්න එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ. ඉදිරියේදී ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුපැල්ල මහතා පවසනවා. ඒ ගලකිදිරි ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ජයග්‍රහණය කරලා සති දෙකක් යන්නට ඉස්සල්ලා අපේ පැහැදිලිව සැලසුම් කරා ගමට මුදල් ගෙනින්න ආකාරය කොහොමද කියලා. ඒ වගේම නිර්ණායකයන් වගේක් දීලා තිබෙනවා. ඒ නිර්ණායකයන් පදනම් වෙලා තියෙන්නේ ග්‍රාමීය සංවර්ධනය. ගලගෙදර ආසනයේ ප්‍රමුඛත්වය තමයි අධිවේගී මාර්ගය අවසන් කරන්නට උනේ. අධිවේගී මාර්ගය හරහා වෙන ආර්ථික සංවර්ධන. මේ පළාතේ ආයෝජන කලාපයක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා වෙළඳ කලාපයක් ඇති කරන්න. ආයෝජනයන් සහ රටේ ආර්ථිකය සංකල්පණය කරමින් ගලදේශීය නිෂ්පාදනය වැඩි කරමින් 2015 අපි ආණ්ඩුව බාර දෙනකොට 7.1 ආසියාවේ තිබ්බ ප්‍රබලම ආර්ථික වේගය බවට පත්. අපි අද ඇෆ්ගනිස්තානයටත් පල්ලෙහාට ගිහලා අපි 11 වෙනි තැනට ගිහලා ඉතා අවසරත් ඒක ගොඩ ගන්නට ඕනෙමයි. විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ කෘෂිකර්මයේ පදනම් කෙච්ච කර්මාන්ත එවැනි මැඩපිළිවෙළ ගණනාවක් මේ දින කීපය තුළ අපි සාකච්ඡා කරලා මූලික අඩිතාලම යොදලා තියෙනවා. ඒ ආයෝජනය හරහා ඇති වෙන දේ අපි ණයබරින් මිදෙන වැඩපිළිවෙළකට යන්නට පුළුවන්. මේ රට ණය අරගෙන ජපන් ආර්ථිකයක් එක්ක ජීවත් වෙන්න බැරි තත්ත්වයකට තියෙන නිසා මේක හදන්න ඕනේ. මේක හදන්න එකම විදිය තමයි ආයෝජකයන් බලාපොරොත්තු වෙන ඩොලර් බිලියන 4ක 5ක ආයෝජන ඉදිරි වසර කීපය තුළ ගේන්නේ. මේ ආර්ථිකය හරහා රටේ ජන ජීවිතය හදා ගන්න වගකීම පාලකයන් සතුයි. දැන් අවධානය අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි. පොලිසිය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව එම දූරෙන් මාරු කර හැරීමට වැඩබලන පොලිස් ප්‍රතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුව කර තමන්ගේ ස්ථානමාරුව වල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ එම කොමිසමේ සාමාජිකයින්, ජාතික මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කියා සිටින්නේ ඉකුත් නොවැම්බර් 21 වනදා තමන්ව රහස් පොලිසිය අධ්‍යක්ෂ ධූරයේ සිට ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුවීමක් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා දුරකථන පණිවිඩයක් මගින් දැනුම් දුන් බවයි. මෙය සාමාන්‍ය මාරුවීම් පටිපාටිය උල්ලංඝනය කරමින් සිදු කරනු ලැබුව අන්තනෝමතික ස්ථානමාරුවක් ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ. එබැවින් කිසිදු සාධාරණ නීතිමය පදනමක් නොමැතිව සිදු කර ඇති මෙම ස්ථානමාරුව තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුව කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඊට අමතරව සිය මූලික අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දියක් රජයෙන් අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඉකුත් රජයේ සමයේ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්තුරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවර ඇති ආකාරය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණයේ තීන්දු කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා. එහෙත් මෙම නඩුව පැවරීමේදී අල්ලස් කොමිසමේම අවශ්‍යතාව සම්පූර්ණ කර නොමැති හේයින් එය නීතිය ඉදිරියේ බල රහිත නඩුවක් බවද විනිසුරුවරයා සඳහන් කළා. ඒ අනුව මෙම නඩුව ගොනු කර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අවශ්‍ය කටයුතු කිරීම සඳහා යොමු කරන ලෙසද නියම කළා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මධ්‍යම පළාතේ එළවළු අස්වැන්න 50%කින් පමණ අඩුවීමත් සමග එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා. එම තත්ත්වය ඉදිරියටත් පැවතුනහොත් එළමෙන වසරේ ජනවාරි මාසයේදීත් ඉහළ ගොස් තිබෙන එළවළු මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මධ්‍යම පළාතට අයත් මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම පළාත්වල එළවලු අස්වැන්න විනාශ වීම නිසා මේවන විට වෙළඳපොලේ එළවලු මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල ගණන් මිසයි ලීක්ස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 400ක්ද, කැරට් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 350ක්ද, බොංචි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300ත් 350ත් අතර වන අතර චව් කිලෝග්‍රෑම් එකක මිල සටහන් වන්නේ රුපියල් 45-50 ලෙසයි. එසේම වම්බටු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200ක් ලෙසත් සටහන් වනවා. මෙලෙස එළවලු මිල ඉහළ යාම නිසා ගොවින් මෙන්ම පාරිභෝගිකින්ද දැඩි පීඩාවකට පත් වී තිබෙනවා. දවස්වල නම් මෙළවලු මිල එක ටිකක් වැඩි වෙලා තියෙන්නේ, මොකද වර්ෂාවෙන් දැඩි ලෙස හානි වෙලා තිබෙනවා ගොවින්ගේ එළවලු වගාවන් වලට. ඒ නිසා මිල පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒකෙන් ඉතින් පොඩ්ඩක් පාරිභෝගිකයා තමයි අපහසුතාවයට පත් වෙන්නේ. කැරට් ලීස් ඇවිල්ලා රුපියල් 200න් ඉහළ යන්නේ. බොංචිත් එහෙමයි. බටු එහෙමනම් 180 එහෙම තමයි යන්නේ. බොන්ටි කොහමද දැන් මිල? 300ක් 350ක් අතර යනවා. වම්බටු කියලා? වම්බටු අද තොග රුපියල් 200යි. මිනිසුන්ට එළවලු කන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. තවමත් වැස්ස වැහලා කොටු ඉතුරු වෙලාම නැහැ. සේරම කුණු වෙලා තියෙන්නේ දැන්. බ්ලීස් රුපියල් 400යි, කැරට් 350යි, තොග ඒ වගේම බොන්චි 280යි 300යි. විකුණන්න ගන්න අමාරුයි. මේ වැස්ස නිසා එළවලු එන ප්‍රමාණය අඩුයි මාකට් එකට. ඒ හින්දා සිල්ලර වෙලදාමට අපි ගෙනල්ලා බාගෙල බාගයක් අයින් කරනවා. කරගෙන යන්න අමාරුයි මේ තියෙන මිලත් එක්ක.
සෑහෙන පාඩුවට තමයි මිනස්සෝ අපි ව්‍යාපාර කරගෙන යන්නේ. ආයි අස්වැන්න අපිට හදන්න බෑනේ. ඒ තරම් වර්ෂාව වැහැලා 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 දැන් මේක නොනවත්වා වහින වර්ෂාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවනේ. කරන්න දෙයක් නැහැ. අපි ඔක්කොම විඳ ගන්න ඕනේ මේ වෙලාවේ වැඩි උණයි කියලා කරන්න දෙයක් නැහැ. කෙසේ නමුත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතාගෙන් විමසීමක් සිදු කළා. දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු වල මිල ගණන් අධික තත්ත්වයකට පත් වුණේ අපතේන ධාරණි පාත වර්ෂාව නිසා. විශාල වශයෙන් වර්ෂාපතනයත් සමගම දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේ රූප ප්‍රමාණය දිනෙන් දින සීක්‍රේ අඩුවීමක් වුණා. මේ වර්ෂාව දිගින් දිගටම මේ තත්ත්වය තිබුණොත් ජනවාරි මාසයේ 15 20 25 වගේ වෙනතුරුත් මිලේ වෙනස ඇති වේ. දඹුල් ප්‍රදේශයේ සිදු වූ රියානතුරුකින් පුද්ගලිකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මිරිස්කෝනියා ඔය හන්දිය ප්‍රදේශයේදී දහවනේ වෙමින් තිබූ ලොරි රථයක් නවතා තිබූ තවත් ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් දහවනේ වෙමින් තිබූ ලොරි රථයේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂීර පත් වෙති අතර ප්‍රියතුරු බරපතලු දුවක් ලබා රෝහල්ගත කළ බවයි දඹුල්ල පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර තලවකැලේ සිට හැටන් දක්වා අධික වේගෙන් ධාවන වූ චතුරු පැතියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ චතුරු පැදිකරු ලිදුල රෝහලටත් චතුරු පැදියේ පසුපස ගමන්ගත් පුද්ගලයා කොටකලේ ප්‍රාදේශීය රෝහලටත් ඇතුළත් කිරීමෙන් අනතුරුව නුවරඑළිය මහරෝහල වෙත මාරුකර යවූ බව තලවකැලේ පොලිසිය පැවසුවා. අද උදැසන තලවකැලේ සෙන්ක්ලියාවත්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවටගත් බව තලවකැලේ පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජෙනරාල් දයාරත්නායක මහතා අද දින රාජකාරී කටයුතු ආරම්භ කළා. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු විසිවන යුද හමුදාපතිවරයා ලෙසද හමුදා ප්‍රකාශකවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාලයේ වෙත පැමිණි සභාපතිවරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ කපිතාන් අතුල හේවාවිතරණ මහතා විසින් පිළිගනු ලැබුවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් වෘත්තීය ඉංජිනේරුවෙකු වන විජිත හේරත් මහතා අද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිය පත්වීම ලිපිය ලබා ගත්තා. මාර්ග සංවර්ධන අධිකාරී කතෝලික සංගමය මගින් සංවිධාන කරන ලද නත්තල් දිව්‍ය පූජා යාගයේ සහ කැරුල්ගේ වැඩසටහන අද මගනැගුම මහමෙදුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ බොරැල්ල සාන්ත ඇලෝසියස් කණිටු දෙව්සත් හලේ සේවය කරන මැක්ෂීමස් රුද්‍රිගෝ පොල්ලේ පියතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් සංවිධාන කළ කැරොල් උත්සවය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභවී ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මර්දාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතරදී පිළිපැනීමට ලක් වූ දුම්රිය එංජිම පිළිගත කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් තවදුරටත් දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ්පඩිය වන www.siethanews.lk වෙබ්පඩිය වෙත. යළිත්ම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.